කොල්ලට කාමර පොඩ්ඩ නම් හිටත් උඩින් හිතට ඇල්ලුවේ. කාමරේ පුංචිය. ඒ වියේ කුඩා සිංගල් ඇඳකුත් පොඩි මේසෙකුත් පුටුවකුත් කබඩ් එකකුත් පමණි. යාබදෝ කුඩා නාන කාමරයක් තිබුණි. කාලයකින් මේ කාමරේ කෙනෙක් ඉඳ නැති බව සාගරට වැටේනි. ඒත් කාමරෙන් නම් තමගේ පුංචි ජීවිතයට හිටත් උඩිනි. ඔහු මේ තරම් දෙයක් බලාපොරොත්තු වේද නැත. සාගර ආසාවට කාමරේ දොරකඩට පැමිණ ඈත පතනිය දෙස බැලුවේ. ඉතින් සිටගත් විට පතනිය ඈතට යනතුරු පෙනී. දයසිරි මාතා කීවක් වෙන් සීතලද කඩාගෙන එයි. ඒ ප්‍රශ්නයක් නොවේ. ටික වෙලාවක් ඉදිද්දී සාගර වෙවුලා ගියේ. ඔහු කාමරයට පැමිණ විදුලි බහන දැල්වා ගත්තේ. අදපටන් ජීවිතේ නවාතන මෙතනේ. මේ පතනියට මොනලා ඇති පුංචි කාමරයේ. අදපටන් ජීවිතේ දුක සතුට පාළුව තනිකම සියල්ල ඉඳගන්නට වෙන්නේ මේ පුංචි කාමරය තුලයේ. සාගර ඇඳමත මොහොතක් වැතිරුණේ. ගතර 50ක් ඉන්නේ දැන්නේ. ඊට සිට මෙහි ජීවිතේ කොහොම වේද සිතාගන්නට නොහැක. කොහොමද ජීවිතේ වෙනස් වෙන්නේ ඇත? එක අතකට ජීවිතේට එසේ මොනවා මොනවා හෝ විය යුතුය. ඒක ජීවිතයක් වන්නේ එවිටේ. ටිකක් රැබෝ වී ඇඳුම් ටික අස්කර ගන්නවා යයි සාගර සිතාගත්තේ. දොරකඩ දෙස බලද්දී ඇය දොරකඩ මේ දැන් ඉන්නක් වෙන්නේ. ඇය කොහොම කෙනෙක්ද කියලා තාම දන්නේ නැත. කොහොමෝද නරක කෙනෙක් නම් විය නොහැක. අරතරම් හොඳ අම්මා කෙනෙක්ගේ බඩේ නරක දරුවෝ ඉපදී නැහැක. ෆාම් එකේ වැඩවලට කොහොම සම්බන්ධ වන්නට වේදයි දන්නේ නැත. සියල්ල දන්නේ නැත. කොහොමටත් හෙට උදේ තුරුණන් සීකර කාර්යාලයට යා යුතුය. පට්ටිපුල අඹේවල පතනෙන්ට රාත්‍රී උදාවේ ඉක්මනෙනි. අද මීදුම් වැඩි සීතල වැඩි තුහින වැඩි දවසකි. එහෙම දවස් උදා වෙන්නේ පොයේ ළඟ ළඟ ඉද්දී. කොහොමත් මේ ඔක්තෝබරයයි. නොවැම්බර් වෙද්දි නම් ඉන්නටම බැරිය. දුරකතනේ නාදුවේ සපු ඇඟ සෝදා ගන්නට යද්දිම වගේ. දුරකතනේ ගත්තේ සපු මල්ලිය. ආ දිල්ලාරයියේ. දිල්ලාර බව ඇසී සපු මල්ලිට අතින් කීවේ තමා නැති බව කියන්නට කියායි. ඒත් කොල්ලාට තේරුණේ නැත. ආ මොකද්ද අක්කේ? කොල්ලා දුරකතනේ අල්ලාගෙන මැස්සුවේ. හරක් පැටි කොහෙද යන? ඇස ඉතින් කීවායි. දැන් දිල්ලාර තමා ඉන්න බව දනී. අක්කේ දිල්ලාරයියා. සපෝ ගොස් දුරකතනේ ගත්තේ චස් කාගෙන. හෙලෝ. මොකද බබා නිකන් ගහගන්න වගේ හෙලෝ කියන්නේ. එහෙම නෑ. ඉතින් බබා ඔය සීතලද? නෑ සීතල නෑ. හරි රස්නේ. අපි මේ පවන් ගගා හිටියේ. කෙල්ලගේ කතාව ඇසේ අම්මා කාමරේ සිට සිනාසුනායි. ඉතින් බබා ඩේට් එක 24th. එයා ඒ පාර මොකාට දෙන්න හදන්නේ? සපෝ සිතමින් උන්නාය. එදාට වැඩක් දාගන්න එපා. ඇයි? ඇයි කියන්නේ බබා? එදාට මගේ පොඩි වැඩක් තියෙනවා. ඉතින් දිල්ලාරයියගේ වැඩේට ඇයි මං වැඩ නොදාගෙන ඉන්නේ? කෙල්ලා සද්දී කාමරේ උන්න අම්මා තොල්පට තද කරගත්තායි. නෑ බබා, මගේ යාළුවෙක් කැන්ඩි වල ෆැෂන් ෂොප් එකක් ඕපන් කරනවා. ඉතින් මං එනවා. බබාව ඕපනින් එකට එක්කන් යන්න. ඒකට ගිහින් අලුත් කිඩ්ස් දෙක තුනකුත් අරගෙන ලන්ච් අරගෙන මෙමු. අලුත්ම ඉම්පෝර්ටඩ් බඩු ඒ ෂොප් එකේ තියෙන්නේ. අනේ ඇඳුම් මොකටද අප්පා මේ පතනේ ඉන්න? ජර්සි 3-4ක් තිබ්බම ඇතිනේ. අනික මට මේ දවස්වල වැඩ දිල්ලාර අයියා. ඔය හරක් චුට්ට එක මොන වැඩද බබා? සපෝට මේ කතාව රිස්සුවේ නැත. ඒත් ඇයි වාද කරන්නට ගියේද නැත? කාස් සමගත් ප්‍රශ්න දාගන්නට සපෝ කැමති නැත. එහෙම බෑ. බබා එන්න මොන. ට්‍රයි කරන්න හොඳේ. බලමුකෝ. සපෝ දුර්ගතනේ තබා කාමරට යන්නට පෙර අම්මාගේ කාමරට ගියායි. මොකද කියන්නේ දිල්ලාර? පිස්සු කැන්ඩි වල ෂොප් එකක් ඕපන් කරනවලු. ඒකට එයා එක යන්ලු. මට වෙන වැඩක් නෑනේ. දිල්ලාර ඉන්නේ සපෝ ගැන අදහසකින්ද? අම්මා සිදී තරමක් බීනේ. අම්මා ඇයි පුතේ? සියර ලොකු නැන්ද කතා කරලා තියෙනවා. ඉතින් නෑ, එයාලගේ අදහසක් තියෙනවා මෙහි නවතින්න එන්න. වෙනමම කෑල්ලක් හදලා දෙන්නත් කිව්වලු. අනේ මේ මිනිස්සයාට වෙනම කෑල්ලක් නෙමෙයි. මේගේ දුන්නත් මට නම් කමක් නෑ. අපිට මොකටද නේද අම්මේ? මාත් හිතන්නේ ඔහොම තමා. ඒත් සීයාත් වැඩිය කැමති නෑ. ඒත් පුතේ තාත්තා ආස නෑ නැන්දලා එක්ක ප්‍රශ්න දාගන්නවට. ඒ නිසා මොන දේ වුණත් අපි කටවහගෙන ඉමු නේ අම්මා. තමාට ලැබී ඇත්තේ තමා ලෙසම සිතන දුවෙක් වීම ගැන අම්මාට සතුටක් දැන්නේ. යන්න, තව රැවෙන්න කලින් ඇඟ සෝදා ගන්න. අද සීතල වැඩි. අර කොල්ලා නම් අර පැත්තේ අද ගල් ගැහේ. අම්මා එකවර කිව්වේ කාගෙනද සපෝට සිතා ගන්නට පවා බැරි විය. ඇහුන්නේ වෙන ලෝකකේ. මොන කොල්ලද අම්මේ?
අර පුතේ අලුතින් ආවේ ඔෆිස් එකට අම්මත් එයාට ලව් වගේ සපෝසිතී බිම් බලාගෙන සීතලේ වැඩ කරන්න පුළුවන් නිසානේ ඉන්නේ ඇත්තේ අම්මා කාමරෙන් යන කෙල්ල දිහා බලා උන්නයි කෙල්ල මෙහෙමවත් මේ ජීවිතේට හුරු වීම සැනසීමකි තරුණ වයසේ කෙල්ලෙක් ලෙස ඇගිවන්නේ තරම පාළු ජීවිතයකි වෙලාවක නුවර එක්කගෙන ගොස් කෙල්ලට ඇඳුම් ටිකක් තව ඕන කරන දෙයක් අරගෙන දිය යුතුය එය සිතාගත්තාය සපෝ නාන්න වතුරු මල යට හිට ගනිද්දී වතුරු මලේ ඉතිරි වී තිබූ වතුරු බින්දු 20ක් පමණ ඇගේ ඇඟට වැටුණි සීතල වතුරු බින්දු ටික නිරවත් ඇඟට වැටෙද්දී කෙල්ලෝ හිරිවැටි ගියේ ඇය අලිත් තුවාය රැගෙන ගත දවටා ගත්තේ ඒ තරම්ම ඇඟ හිරිවැටි ගිය නිසාය මහලොකු ගණන්කාරයා අද බාත්รูම් එකේදී වෙවුලල මැරේ ඇයට සිතින් කියවිනි ඌ අර පඩි පැකට් එක හැදුව ආකාරය තාමා සපෝට සිතා ගන්නට නොහැක ඕ විනාඩි කීපයක් තුල පඩි පැකට් ටික දැම්මේ අවුරුදු දෙක තුනක් පඩි පැකට් හැදුව ලෙසිනි ඌ දක්ෂිබ් බව පිළිගන්නට හදවත සූදානම් නැත ඌ අහිංසකෙක් බව පිළිගන්නට හදවත සූදානම් නැත මහලොකෝට කිවිනම් කෙල්ලෙක් නෑ කියලා බලමුකෝ හිට ඉඳලා ඒ කෝල්ස් එතකොට ගියයි නංගි කතා කරන්නේ යාළුවෙක් කතා කරන්නේ කියලා හැට සිතින්නේ ඕනි දේවල්ය කොච්චර සීතලෝද උණු වතුර ටික ඇඟට වැටෙද්දි දැනෙන්නේ දිව්‍යමය සතුටකි සැපකි හෙට ඔහුට සියා පවරන වැඩ මොනවා විය හැකිදයි සපෝ සිතුවාය මොනවා පැවරුද ඒවා හිතන තරම් පහසු ඒවා නොවන බව සපෝට සිතුනි ෆාම් එකේ වැඩ බොහොමයක් අඩපණව ඇත දැනට ෆාම් එක දුවන්නේද පාඩු පිටියේ කිරිලෙ දුනොන් බොහොමයක් ලෙඩ වී ඇත කිරි දෝන මැෂිම ක්‍රියාවිරේතේ ඒ නිසා කිරි දෙවීම කරන්නේ අමාරුයිනි එහෙද අබලන්නේ සේවකයන් ඒ පැත්තරේ මොනවා කරනවදයි මේ පැත්තේ සින්න සියා තමත් දන්නේ නැත කිරිවල තත්ත්වේ දීනු කරගත හැකි ක්‍රම අවශ්‍යය කිරිල දුන්නට දෙන ආහාර පිළිවෙලක් නැත ප්‍රශ්න ගොඩකි මේ ප්‍රශ්න වලින් සියා තරම දුකින්න බව සපෝදානි ඔහුට මෙහෙම බලන්නට වීම දුකය සියාව ගත්තේ මේ වැඩ ඔහු ලවා කරවා ගන්නටද ඒව ඔහුට කරන්නට හැකිද සපෝට තේරෙන්නේ නැත දයසිරි මාතා ප්‍රේමව කැඳුවේ සාගරගෙන සෝහබල අඩුපාඩුවක් ඇත්නම් සෝහබල ලෙස කියන්නටය කොල්ල තාම අලුත්නේ ප්‍රේමා අපි අහලා බලලා මොන හරි ඕන නම් දෙමු ගෙදරත් අම්මා තාත්තා නැණි තාම පොඩි එක දයසිරි මාතාගේ කරුණාව ප්‍රේමා දනි ඕ කාටත් එහෙමයි මං බලන්න ලොකු මාත්‍යා ඒ මල්ලි හරි හොඳයි නිහතමානී ළමෙක් මටත් හිතෙනවා අම්මා තාත්තා නැති වුණාට ඉන්න කාලේ හොඳට හදලා තියෙනවා ඔව් ලොකු නෝනාටත් කතා කළේ වැඳලා හැජිත ළමයි එහෙමයි ප්‍රේමා යෙම් මද ගන්නවත සාගර ඉන්නා ක්වාටස් වැත්තට ගියේ කෝපි එකකුත් අරගෙනමයි ක්වාටස් වැත්තට යන්නට ටික දුරක් යායේදී සාගර රෑ ගියා නොබලා නෑවේ ඇගේ මහන්සිටේ නෑමේ රගේ තේරුණේ නෑවයින් පසුවේ මද රස්නේ ඇති වතුරින් නෑවද කොල්ලා වෙගුලන්නට උයේ තියෙන් කොට දෙමු මාළු ගොවිලසිනි සරම්පෝ ටී-ෂර්ට් එකකෝ තැඳ ඔහු ඉන්නට බැලුවේ අමාරුයි සීතලෙන්නේ කඩාගෙන. ඔව් අද්දික ටී-ෂර්ට් එකේ අතින් ඇඟිලිද වසා ගත්තේ. ඒ තරමටම සීතලයි. ටී-ෂර්ට් එක පරණ එකකි. ඒකේ තරම් ඝන රෙද්දකින් වැසූ එකක්ද නොවේ. ඒ නිසායින් සීතල පළවය හරිය නොහැක. මේ සීතලිය අද නිදා ගන්නව බොරුවේ. ගින ගොඩක් ගාගෙන ඒ ළඟට වී ඉන්නා නම් සීතලිය ආවියයි ඔහු සිතුවේ. ඒ තරමටම ඔහු එවුලයි. මේ වෙලාවේ කෝපි එකක් තිබ්බනම් මරුය. සල්ලි කියාකෝ අතල් ලැබුණ පසු පුංචි හීටරේකුත් තේකොළ කෝපි සින්න ටිකකුත් ගත යුතුය. එවිට උනා විට කෝපි එකක් හදාගත හැකිය. ඒ ඇරෙනන් මේ සීතලෙක වැඩ කරන බොරුය. මල්ලි ප්‍රේමාගේ හඬ ඇසෙද්දම සාගර වෙවුලමින් ගොස් අඩවල් කර තිබූ දොර ඇරියේ. ඔල්ලාව දුටු හැටියෙන් ප්‍රේමාගේ සිත ඇවිලිනි. අනේ සීතලයි නේද? මල්ලිට පුරුදු නෑනේ. ඇර සුවිරයක්වත් ඇඳගෙන නෑනේ. ටිකක් සීතල නම් තමාක්කේ මන් නෑවත් එක්කනේ. කුරුණෑගලදි කරණේවා මිහි බෑ. මේ සීතලෙ නාන්න බෑ. බේබි දවස් දෙකක් නාලා ලෙඩත් වුණා. මන් දන්නේ නෑනි අක්කේ. ආ කෝපි එකක් ගෙනාවා. අනේ කෝපි එකට පින්නක්කේ. මම මේ මතක් කර කර හිටියා විතරයි. ඉතින් පොඩ්ඩක් ආවනම් මොකද වෙන්නේ? හදලා නොදී ඉන්නවද? සාගර කෘතගුණ පූර්වකව එදෙස බැලුවේ. මලි ස්වීටර් ගෙනාවේ නැද්ද? ඊයේ කුරුණෑගල ශබ්ද එක තුනකම බැලුවාක්කේ. ඒවල නෑ. ඒ පැත්තේ නෑ තමයි වෙන මොනවාද ඕන අනේ ඔක්කොම හොඳයි මේ කාමරේ දැන් මට ගෙදර වගේ හරි ෂෝක් පතනේ සීතල වුණාගේ එන්නේ රැට වහලා තියන්න හා කොල්ල කෝපි එක බීගෙන ගියේ උණු විනේ උණු වතුර හීටරේ වැඩ කරනවා නේද ඔව් ගින්දර වතුරින් නෑවත් එළියට ආවම ගැහෙනවා මෙහෙමයි ඉන්නකෝ
ප්‍රේමගේ ඩාවේ කෙල්ලෝ සුවාගෙන සබෝන්නේ ඇඳේ ඉඳගෙන අතේ කියුටස් ගාමිනි. ඇයි ප්‍රේමා? පව් බේබි අර මල්ලි කරන්ට් එක වැදිලා වගේ වෙවුලනවා. මිනිහරය නාලා. මං හිතුවා හිතන් ඇති මේ ඒ වගේ ලේසි කියලා. ඒ කියන්නේ එයාත් හිතනවා. ප්‍රේමා සිතින් සිතුවාය. බේබි අසරණයෙක්නේ පොඩි උදව්වක් කරන්න. මම් මොනටද යාට උදව් කරන්නේ? සීතලට යාට මොනා කරන්නද? අනේ එහෙම නෙමෙයි. පරණ සුවිත්‍රයක් තියෙනම් දෙන්න. පින්නට දෙනවා කියලා ඉදලා. පවුනි බේබි. සුවිත්‍රයක්වත් ගෙනල්ලා නැද්ද මේ සීතලට එනකොට? මං කිවි පිස්සෙක් කියලා. ප්‍රේමා මේ කතා එච්චර ගණන් ගන්නේ නැත. අනේ රත්තරන්, එහෙම කරන එක හොඳ නෑනේ. අපේ ගෙදරට ආපු කෙනෙක්නේ. බෝස් පැටි කවත් අපි අපේ පරණ රෙදි ගෑල්ලා කූට දානවනේ කුලේලා නිදා ගන්න. සපෝයේ නොදන්නව නෝවේ. මට යා වැඩක් නෑ. මං දෙන්නේ වාට. ඔයා ඕන දෙයක් කරගන්න. ප්‍රේමා සිනාසුනි ඇතුළෙනි. මොකද උඹ හිනා වෙන්නේ? ස්විටර් නෑ. යනවා යන්න. අපේ සුදු වේබිට එහෙම කරන්න බෑ. හිනා ගිය අර මල්ලි වෙවුලන හැටි දැකලා. මොද වැඩේ. හරි ලොකු මිනිහෙක් කියලා හිතන් ඉන්නේ. කොල්ල එහෙම ඉනින්වත් හිතන්නේ නෑ. මගේ චූටි ඇඟක් අයියෝ. මේ පතරංග කොල්ලන්ට මගේව හරියන්නේ නෑ. එහෙමත් නෑ බේබි. ඒ මල්ලි කිට්ටුයි. අපරාදේ කියුටිස් ටිකක් දැන් ආයෙත් රිමූව් කරලා ගන්න ඕන. දැන් සුවිත්‍රයක් ලැබෙන බව ප්‍රේමා දනී. ඉතින් මෙහෙට වරෙන් බං මේක අරින්න. ඈ අත් දෙකෙම කියුටිස් ගාගෙන. අද හදිස්සි කියුටිස් ගන්නයි. හරි. ප්‍රේමා අල්මාරි අර කීවාය. සපු බලාගෙන උන්නාය. මං ඇඳපුවත් එක්ක තියෙන්නේ. ඉතින් හොඳනේ. සුන්දර ඇති. ප්‍රේමා තොල්පට පෙරලා කීවාය. ඔය දම්පාට එක ගන්න. එයයි ආසම කරන සුවිත්‍රයක් බව ප්‍රේමා දනි. ගෙදරට විශේෂ කෙනෙක් එන දවසටත් කෙල්ලන් දෙන්නේ ඒකය. ඒ මොහොත දෙන්නට සිතුණියයි. ඒක හොඳ වැඩි වගේද බේබි? මං දැන් ඒකට ආස නැහැ. දෙන දේ ලැබෙනවා බේබි. අනේ මට නොලබුණත් කමක් නැහැ. ප්‍රේමාය සුවිත්‍රේ හිමම් පපුවට තබා ගත්තායි. ප්‍රේමා බේබි ඔය එක එක්කිනාට මන් දුන්නා කියලා එහෙම කියන්න එපා. කිවද නොකිවද කොල්ලා මේ සුවඳින්ම මේක කාගේද හඳුනා ගන්න ඇද? ප්‍රේමා කොටස් වලට ගොස් ස්විටරිය ඔහු අතර දුන්නාය. කොල්ලා ඒ ගත්තේ දෑතින්මය. ඔය බේබිගේ ස්විටර් එක මල්ලි ඇඳ ගන්න. ඔව් ස්විටරිය අතේ තබාගෙන ප්‍රේමා දෙස බැලුවාය. සුදු බේබිගේ. එහෙනම් නමයා මාරට විතර කෑම ගන්න එන්න මල්ලි. හා ඔකේ. ප්‍රේමා ගියපසු ඔහු ස්විටරිය මුණ්ඩ තබාගෙන බැලුවාය. ඉන්නේ ඇගේම සුන්දේ. මේ ස්විටරිය වටන එකක් බව ඔහු දනී. එවන්නක් ඇය තමාට දුන්නා කියා හිතන්නව තමාරුයි. සාගර ස්විටරිය ඇඳ බිත්තියෝ කුඩා කණ්ණාඩියෙන් හැඩ බැලුවේ. ලස්සන දැන්නේ. ඔය අලිත් තව ස්විටරියේ පපුව බෙද සිඹ බැලුවේ. අර සුවඳ වැඩියෙන් ඉන්නේ එතනෙනි. සාගර දුරකඩ බිම්ම ඉඳගත්තේ. ඇත පදනිය කොනක එළියක් දැල්වේ. ඉන්න ඔබේ වූ අහසේ අද තරුපායන් නැත. ඒත් අහස පැහැදිලි පාටය. සීතල විසින් පාළුව පපුවේ පතුලටම රැගෙන යයි. අද පටන් හැමරෑම ගෙවියන්නේ මෙහෙමය. කොතරම් පාළුවක්ද? ජීවිතය කොහේ ගුණත් හදවතර පුරුදු එහෙමය. එය සදාකාලටම පාළුවෙන් වැසී ගිය කාන්තාරයකි.